මේ වැදගත් පාඩම් බලන්න දැන්මඩිෂන් YouTube නාලිකව සස්ට්‍රයික්් කරන්න අලුතෙත් චනලේ එකතුවෙන පාඩම් මාලා තැනගන්න. බෙල්පස්න කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකුම් ඔන් Onlineයින් පාසල හරි මයි දරුුණේ අපි මේ සාකච්චාක් කරමෙන් ඉන්නේ එක්කො හස්්‍රමේ දූදරුවන් වෙනුවෙන් ඇත් එකන් සිංහල පාඩම් මාලා වාවසන් කරලා. අපි ඔබ වෙනුවෙන්ව පසුගේ විභාග ප්‍රශ්ටපත්තර සාකච්ඡාක. ඒ අයට තේ ඔබ දන්න මේ වෙනකොට අපි දෙදස් දහන මේ ප්‍රශ්ටපත්තරේ සාචඡා කරමයගෙන්න්නන්නේ ඒ තන්දි මං ුපට හැමතිස්සේම කෙනෙ එකක් තමායි ඒ හැමවෙලින් අපි කියන්න මොකක්ද මේ පේපර එකේන උත්තරේ විතරක් සාකච්ඡා කරන්නේ අපි ප්‍රශ්නයට උත්තර ලියන හැටි ඒ ආසිතව හැදින ප්‍රශ්න අන්න එහෙම සාකච්ඡා කරගෙන යනු. එතදැන් අද තියන්නේ තුන්වෙෙනේ ප්‍රශ්ටපත්තරේ අර පශ්නය ත්‍රහතරින් ප්‍රශ්නෙත් එක්ක අහන්න තියෙන පස්්ට අපි සාකච්ඡා කරනවා එතකොටේ සම්බන්ධ ඔබට ඕන පශ්නෙට උත්තරියයා ගන්න පුළුවන්වෙේ නේද අ බලමු බලන්න හොද ප්‍රශ්ල දෙකක් තියෙන්නේ බදන්න හතර පශ්නය කලා කියන්නේ රපට ලකුණු කියාද ලකුණු පහළුවක් අනිවාරයෙන්ම හම්බුවෙනෝ ඔබට මේකෙ ලකුණු කියදද පහළුවක් හම්බයෙනෝ එතවට මේ දෙකගේ එකයි තෝරගන්න තියෙන් කිසි ගටුවක් නතුව ඔන්නන් තෝරගන්න පුලන් කොහොමද. ඒකයන්නේ තුන්ගනි පශ්නේ උත්ප්‍රශ්න දෙකක් කියනවා කවියක් ගත්ධයක් පැදිවීද ඉටවසේ හතරවිෙනියකෙ එෙමයි කවියි ගත්යි ඔයි බදැ ගොඩත් දුරට නිර්මාණය වෙන්නේ සමහර අවස්සා වලදී ඔබට තුන්ගනි පශ්නය දාන්න පුළුවන් සිංහ බාහු එකයි උද්ගසේනවගෙන සිංහ බාහු කලකෙන අප ගත්තොත්තේම දෘශ්්‍යකාාවයක් රස විඳමින් නැරබිය හැකි ශ්‍රවයෝ දෘෂයුත්කාවයක්. එනිසායික අපේ කාවගනයකට අරගෙන පාඩන් කළ තියාගතර ගැටලුවක් නැහැ කවිටිකයි නාට්‍යයය කිසි ගැටලුවක් නැතුව ලියන්න පුළුවන් සමහර විට්ටහිතින් ගද්‍ය දෙකක් දුන්නුත් එම සාමාන්‍ය දෙල්ප්‍රමාණය අඩුයි කොමුණත් කවි දෙගක් න ලියන්න එනවාන මාරය කවි දෙකක් කහෝ තුනක් ඔබට විවාග තියෙන ොද ප්‍ර් තක් තියවා හතෙන් අවම තුනක් කවි තියෙනවා. එක්කො කවිහතරයි එක්ක ගද්‍ය තුනයි. එක්ක ගද්‍ය හතරයි කවිතුනයි එහෙමයි රැතුනේ එකට කවියක් ගදධයක් කවියක් ගද්ධයක්. හිරඟට කවියක් ගද්ධයක් කවියක් එහෙමෙන්න්නත් පුළුව ගද්ධයක් කවියක් ගද්ධයක් කවියක් ගදධයක් කවියක් ගත්තයක්. එහෙම තමයි බොහෝ විට තියෙන්නේ තිය නිසා සමහර විට ගද්‍ය හතරයි කවිතනයි කවි හතරයි ගත්ද නිසා කවි කටබාඩ ගරානම් සුපිරියට ගොට පුලාා විචාරය ලියග මේවා අමාරු වගේ නම් පැහැදිවීද තැමේ අහලා තියෙන්නේෙ බලන්න භාෂාව සාර්ථක යොදා ගැනීමත් යෝග චරිතනිරූපණයක් අපත් ්‍රැසිිකලයක් හෙටිකතාවේ සාර්ථකත් එයට හේතුවියත් ති මේක හරි ලේසී මං ඒක පැහැදිි කරන ඔබට පැහැදිරිිගල් ඔබට කවි සම්බන්ධවි උපරිමැරියන්න සාගච්ඡා කල දෙනු මේකේ මේ සම්බන්ධව විචාර අපේ පාඩම් මාලාව තුළ සාගච්චා කල තියෙන මේ අහන එකට අදාළ මේ මාතෘගාව සාගච්චා කල චරිතනිරූපණය භාෂාව ඔබ දන්නුව දැන් අපටත් වැසිකිරිය කියන කෙටිකතාව ලිය වෙන්නේ ඔබ දනු කෙටිකතාවක විශේෂත්වය තමයි ශ්‍රී ලාංකේ සමාජය අතාාර්ථය මේක සමාජය අතාර්ථයක් මේ රූපණය කළන්න මොකක්ද මේ අතිශ්‍යයයිෙන්ම දුෂ්කර කැලෑබද ප්‍රදේශවල ඉන්න මිනිස්සුන්ගේ සමාජ අතාාර්ථයක්ඒ තමයි ඒගොල්ලොුන්ගේ දියෑලි තියන ඇලදුළගංගාත් තියන කැලෑබද ප්‍රදේශවරීන මිනිස්සුන්ට බොහෝවිට දැක්කු අප බැලුවොත් එහෙම වැසිකිලි පහසුකන්නේ එරට අවශ්‍යතාවයක් නෑ ඇයියේ ඕනෑ තරන් කැලේ තියනවා කැලේට මේ වැඩේ කරන්න ගිය පල්ලෙහා එලෙන් හොදර හෝද ගත්තා එතු ඒක එලට සාමාන්‍යෙන් එදා ඉදළම ගුල්ලුන්ගේ අර පැරණි ආකල්ප ගොල්ු එකට තමයි ඇබැහි වෙල හිටියේ. ත්‍රේ මිනිස්සුේ ඇබ්බැහිවීම අතරී නමාරුයි. මෙනි මේ අව්‍යාජ ස්වභාවය, අව්‍යාජ ස්වභාවය බොහොම අප පූරුවට කේජයතලක සූරීන් චරිත නිරූපණය කරමින් මේක නිර්මාණය කරනු. තැබලන්න එතින්දේ පුතාගේ චරිතය අක්කාගේ චරිතය තාත්තාගේ චරිතය කුණු ස්පැට්ටර්ගේ චරිතය ඒවා හරියට සජීවීව නිරූපණය කරනුව කතුවරය. එතින්දයේ ග්‍රාමිය පරිසරයේ ඉන්න මිනිස්සුන්ට අටුවම් බැහැලතියෙන අව්‍යාජ ජන විවහාරය. අව්‍යාජ ඒගොල්ලුන්ගේ පරිසරය තියෙන සාම්ප්‍රදායක ේදෝ. නෑද ගැමි විශ්වාස අටුවන් බැහැලදි විචේ හරපද්ධදීන් ආකල්ප මෙන මේව බොහොම අපූරුවට කතුවරයා දිරිපත් කන සරලසුකෝ භාෂාවක් භාවිිතකන්න අවචිත්තකුණෙන් අනුුවනු උපහැරණ තියෙනවා සාම්ප්‍රදායකයේ දෝම් තියෙනවා නේද එතනංගිය හම අව්‍යාජ ජනවිවහාරය තියෙනවා සංවාදශකිිලී භාෂාවක් තියෙනවා මෙන්න මේ කියනේවා මේ භාෂාවට අහන ප්‍රශ්‍රයට ඔබට යොදාගන්න ඕන ඒ කියන්නේ දැන් පලවෙනි හතර එක කියල හිතන්නො හතරේ එක්. පස්න අයිකොට සේ තමයි භාෂාව තකට භාෂාව භාවිත කිරීමේදී යොදාගෙන තියෙනම මොනවදම අව්‍යාජ ජන්න විවාහාරයේ විවාහාරයේ අචත්‍ය ගුණෙන්ච ගුණෙන් අනන අනන වන ආකාරයට අවචිත්ත ගුණෙන් අනුවන වනා කාරයට කොමා ලංකාර ලංකාර සාම්ප්‍රදායික, යෙදුම් භාවිත කිරීම හරි ඊළඟට යොදාගන්නෝ සංවාද ශීලී බස් වහරක් සංවාද ශීලී ර ත භාෂාවට ඔන්නඔයි අව්‍යාජ ජන වහාරය අවචිත්තකුණ අනුනු උපමාලංකාර සම්ප්‍රදායකුදූ සංවාදශීලී බස්වාරක් ඉටවස සරල භාෂාවක් සල්ල සුගම භාෂාවක් තියෙනෝ නේද ස සුගම භාෂාවක් හරි තරන්න ඒටි භාෂාවට අරගෙන පැහැදිනීද තැවට මෙ මේ උදාහර ටිකක් තියනො මේ විදියට බල පයිතින් තෝ හොරාලිය වගේ මෙතන කකාඉන්නවා තෝට එකවත් කරලා දෙන්න බැරි ඒකවත් කරලා දෙන්න බල කවුද මෙතන අතක්පයන් නොහොල්ලන එවුන්ට තැම්ම හදල දෙන්නේනත් ඒ විහාර හෙට උදේට කුරහන්ටොටි ිකක් හදන්න කුරහන්්ටි ගම්පරගන්න උදව්වෙනවද මල්ලියේ ඔොන් සංවාද සීලි. මේ උදෙෙන්ම්ම කුරහන් අඹරන්න පුළුවෙන පැහැදිවීද. දැන්නම් හරි දාඩියක්කේ හව සම්බරුවෝ මොන වදයක් දමන්දා. මේ ගෙදර මම විතරද කුරහන් අඹරන්න ඉන්නේ පේනවද. අන්න එවැනි උපහැරණ අරගෙන ගැන අදාළ බද්දත අරගෙන කිහිපයක් අරගෙන. ඔබට බුලුවන් මේක ලස්සනට විග්‍රහ කරන නේද. සංවාධ සීලී භාෂාවට ඒකි තියනෝ. අව්‍යාජ ජනවිවහාරයට තියනෝ. ඊට පස්සේ ඔබ දන්නවා ඔය කෝන්දුරු හත් පට්ටයක් නේද. එවගේ මේක තියන ඔ බෙපින් මෞච්චිත්තගුණේ නුවන උපමාලංකාර වගේම සාම්ප්‍රදායිකේදූ. ත මෙන්න මේවාරගෙන භාෂාවට ගැලපෙන විදිහයට විග්‍රහ කිරීම කරන්න ඕන. ඉට චරිත නිරූපනයට අපිට පේනො දක් හමනේ දෙදන තාත්තාක චරිතයගත්තාහම ගෙදරට හු වීරයක් වගේ ඉන්න. සමාජයතුළ ඔහු ීර චරිතයක් විදිලිනෝ අනිත්තායි අබිබාග. හැබැයි සැන්ටිපෝටට ස්සරහ වූ පුදු මාසරණයි. මේ එතකොට අව්‍යාජ බවතියෙනවා. ගැමි විශ්වාසවලින් අටුවම් බැහැල ඒවා ඒ විදියටටම. ඔය ආකල්බ ගැමි ආකල් පෝලිින් අරක්ගෙන තියන්න ඒ ඉවත් කරන්න පටු ආකල්ප තියෙනවා ඒවා කිසිසේත් අයින් කරන්න බෑ අන්න ඒ කියන කරුණුකාරණා පාදක කරගෙන ඔබට පුළලන් ඔය විචාරය ලස්සන ලියන් ඇතුළ ඒකට දාලා කරුණුකාරණා පැහැදිරි කිරීමම් කරල තියෙනවා ඔබට පුළුවන් ඒක ලස්සර ලියන්න කෙටිකතා කලාබ ඔබදන්නවා ශ්‍ර ලංකාවේ සමාජමයේ අතාාර්ථයක් මේ කනි රූපණය කරන්නේ තොර මෙ මේ අපූර්වත්වය මේ අපූරු සංසිද්ධයක්ක්තියනෙ කවුරු හිතන්න තිපැත්තක්තමයි මේ ක ජයිතිලි කැන්ම මේ එකට යතාගන්න ඉතින් අන්න ඉතින්ද උපට පුළුවන් ඒක ඔය විදියට මෙන මේ කරුණු කාරණා මේවට යටතේ ගොඩු කරගෙන ඔබට පුළුවන් ඒකට උත්තරේ නිර්මාණය කරගන්න පැහැදිලීද. තොර ඒ අරවිදදිට මංකියා දුන්න විදිහට ආරම්භය අරගන්න නිදසුන් පාට යරගන්න වෙස්සර කරන්න පැහැදිරේද. තර සංවාද සිිලී බාසාාවන්න මෙන්න මේ දෙන්නාතරය ඇතිව වන මේ සංවාදය බෙහෙවින්මවචිත්තගුණ නැනුනයි ඒයාදාල සිද්ධියට ගැපෙන විදිට මේ දෙන්නගේ චරිතනි රූපණය කළදයනවා. පැහැදිී. එන්නේඒ කියනක විස්සර කිරීමම් කරලා ඉවර එකින් එක හිල්ල අවසානයේ අපට පැහදිරි කර මේ අවසකරන්න පුළුවන් මේ යනුව අපට පහැදිි වන්නේගේ ලස්සට කෙටිකතාාවයි ප්‍රශ්යට උත්තරේ අවසංකරන්න පුළුවන්. ඊට පොස් එයඔබට ඉන්න මේක මේ බලා. කාව්‍යෝක්ති භාවිතයේත් පරිසරවර්ණණේත් අපූරවත්තයක් මසා වස්සානයේ පැතිපෙල පාටක සිදත් ගන්නේ එක් කරුණකර උදාහර දෙකක්වත් දෙමින්. පැහැදිලි දැන් එතකොට ඔය ඔබට මේ තියෙන්නේ උදාහරණටය අක් තියනවා අ ප්‍රශ්නයට අදාළ ඔය පාට අරගෙන විග්‍රහ කරන්න පුළුවන් පේනොනේ උන්ටනම් මොකෝ ආණ්ඩුවෙන් පඩිකකා කියවි ඕවුන් හදාපන්න ැත්තං නඩු දානව කියලා දුප්පත් අපි තමයි නැහෙ. එවෙනවාල් ජනවිවහාරය. මේ කැලින් වටවෙලා ඉන්න අපට මොන කකුස්සිද. නීතියෙන් බේරෙන්ඩ හැදුවයි කියමු ගැක් ඇතුළේ ඉදගෙනත් ඔය වැඩෙක් කළ ැහැකිද. කාට පුලුවන් වඋුණා මටනම් බෑ නැතවඩේ ඒතා අත්තගේ චරිතය. බොම ලස්සට විග්‍රහ කරනෝ කතුවරයා අටුවම් බැහැපු ඒ ආකල්පමය නේද ඒගොල්ලුව ගැබබැහිකම. ඒ! මිනිස්සූ. ඇබෙහිවලදී නිසා එකට කැමතිනේ අන්න තවට මේ අදාළ මේ විග්‍රහයන් මේවා දාලා උබට පුළුවන් ඒ ලස්සනට මේ විග්‍රහය පැහැදිරි කිරීම කරල විචාරයලියන් එතකොට ඊළගේ කහි තමයි මේ තියෙන මෙන්න මේ වස්සානයේ පද්‍යපන්තිය තුළ කාව්‍යෝක්ති සහ පරිසර වර්ණනා කා්‍යයෝක්ති කියලා කියන්නේ කවි කියමන් මොකරද මේ කවිය හැඩ කරන්න කවිය ලස්සන කරන්න කව අර්තරසය තිවූර කරන්න අන්න පුතේ දැන් ඔබට ම පැහැදිරි කිරීම කරලා තියෙනවා කවියක් වෙන්නනං ඒද කවිියක තියෙන්න්න ඕන ලක්‍ෂ ටිකක් කඋට පැහැදිලි කර ඒ තමයි කවියක එක පැත්තකින් තියෙන් ඕනු ොනවාද අර්තාලංකාර උයිදැම් මේ කියන්නන්නේ න මොනවාද මේ අර්තා ලංකාර කර්තා ලංකාරය අඩත තමයි අපි මේ කතා කරන්න මුණවාදමේ උපමා රූපක සංකේත ක්ෂලකාරය ස්වභාවූක්ති අකාර මෙනි මේ කියන අලංකාර යුදාගෙන කවියා කවිරසය තිවුර කරනවා මෙවට අපගෙන අර්ථ ලංකාර කියලා තු අර්තාලංකාරයක්ක ශබ්දා ලංකාර තියෙන් ඕන ශබ්දා ලංකාරවට දයන්නේ එලිසමයේ බිරිිතනුක් පාසය හැබ මේක එලිසමය විරහිත නේද පේනුන එලිසමයක් නැහැ ඒ වනාට මේ බොහොම ලස්සනට අපිට පුළුවන් බොහොම අපූරුවට මේක කියන්න ගායනා කරන්න. සින්දුතාලෙකට කියන්න පුළුවන් ඒ කියන මේ ගායනා කරන්න පුළුවන් ඔය ද ලදුඩමලුය සුවඳ බැරුවායින්ට බලන් සින්දු තනුවක් තියනවා. දිංගු දේශ දුටුවාම ඔය තාලෙට ගැනවා එමනත්තං අපිට කැමත් තාලයක් මේක ගන්න පුළමේ ඔය දෑල දොඩමලුය සුවඳ බැරවායින්ට නිල්වතුර තුරුලුකර කෙසේ අතහැර යම්ද කෙකටියා පඳුරු සුදු මල්පොකුරු වඩාගෙන්. සොඳුරලුඹවාගේම ඉමෙහේයමා එක්ක ප. කුඹුක් අතුවත් තුර අත ගගානෙමිලාදීයට දිය කෙලින හැටිපුංචි මාලු වූ දුටුවත් පුරපසේ සඳයක්ක තරගයට මෝරන් හුලන්නා ඔයකිම්ද මල්වරවයිල් මාට පෙනවත් අලංකාරකාවයොක්තිේ. මේ බල සුවඳ බැරුවායින්ට කෙකටයා පඳුරු සුදු මල් පොකුරු වඩාගෙන පෙනවත් සොඳුර නුබවාගේම හිනැහේයමායෙක් ඉදවසබලන් හුලන්දා ඔයකිෙම්ද මල්වරවඉල් මහට වෙනත් පොරපසේ සඳය එක්ක තරගේට මෝරන්න මෙන් කවිය දකින පැත්තක්. පරිසරයේ තින ස්වභාවේ වෙනස් විදියට කවිය දකිනෝ. ඒ වෙනස් විදි දකින්න මේ එ දකින්නෙමිතිෙන්දී අජීවි වස්සුවක්ට සජීවිත්‍යවයක් ආරෝපනයක නො. ඒ තරමටඔහු පරිසරය රාධරය කවදේ රත්නස්සී විජේසිීන්ග සූයි. ශ්‍රීලාංකීය නිසඳස්කා සාහිත්‍යය තුළ නූතන නිදහස්කාවයට පණපෝන සුවිශේෂී චරිතයක් තමයි. එතුමන්ගේ මේ පාසල් ජීවිතය තුළ හුලන්දාවය කියන මේ ප්‍රදේශයේ හුළන්දාවය කියන ඒ පරිසරේදි ස්කෝලෙකට යන් එතව මේ ඔයත් එක්ක ඔයාසලින් දෙවටක්තියනො දෙවට දි තමයි ඔහට ය අනති. පුද්ගලත්්දැකීම ඉතා රසවත්ව ඔහු දිරිපත් කන ඔහු දැක්කපු දෙයක් ඔහු පරිසරය තියෙන චමත්කාරය බොහොම අපූරුවට දැක්ක. ඉතින් දිහු පරිසර වර්ණාකිරීම වලන්නකු ඒත් තරමොට හු වර්නා කරනු. ඒ වර්ණා කිරීමේදී අලංකාර කාව්‍යෝක්ති භාවිත කරනවා අපි හිතන්න ඇතිවිද බලන්නොකොමේ ඔය දෑල දොඩ මොළිය පේෙනවද. සුවඳ බැරුවායින්ට දැන් මේ පුද්දුම සුවඳක් තියෙනවා කියන එක කියන්න බල සුවද බැරුවායින්ට ඒ තරම්ම මේ අලුත්වතුර වැටිලා පරිසරේ නැවුම් වෙච්චාකාරය නැවුම් පුසුඹ ේ මල් සුවඳයි නැවුම් පුසුමයි එක්ක එකතු වෙච්ච ඉහවහා යන දෝර්ය ගලන අපූර්වත්තයක් ඒ පුංචි කාවයෝක් තියතුළ තියෙනවා. ඒකම ඔහු දකින්නේ. වැශිස්සමේ උදාාවමත් එෙක්ක හුළන්දාවඒක ඉර්තුවක දිර්තුවක් නෑලංකාවිදිී සානදික මෝසමේදී වැහි පිරෙනවා නිතදික මෝසමේද මේවා හිදෙනවා. හිදුුනල පස්ස මෙ පැලිවනම් පැලෙනවා. භූමිය පැයිලගියාට පස්සේ මේියවයි ඇතුළින් සමහල්ලාට මහ වැහි ලංවෙනකොට ගොරවනකොට හතු පිපෙනවා. මේ මේ පැලිවලංගස්යෙන් අපිගිීමට කියනො මේ ගොරවනකොට හතු හැදෙනෝ හරිම රසයි ඉඳලුලු කිය කිය. මේ හතු ඒ ගෙරවිල්ලත් එක්ක පුදුම සම්බන්ධයක් තියෙනවා රෑ ගොරබනකොට මෙන්න හතු ටික හැදිලා. ඒත් තරන් තුන පහ දාලා හැදුවූ තේතරන් රහ කෑමක් නෑ ඒතරම්ම රසයි. ගොඩබිවත් මේක හැදෙනවා. එක් ඔොහොම හරි ඒ පරිසරයේ තියෙන අපූරු සම්බන්ධයක් තමයි. එතවට මේ පැලිවලම් පැලිලා වතුර ටික ඔක්කොම හිඳදිල ගියපු වෙලාවේ වතුර වැටුණහම නැවුම් පුසුභක් මේකෙෙන ටික දව සයනකොට මේකේ. එකටිය පඳුරු හැදිලා මල්පොකුරු හැදිල මල්ප ඇතිවෙන්න තියන පරිසර කවිය දකින්නේ මල්පකුරු වඩාගෙන මෙන්න පේනදේ සජීවීවහු සජීවී පරිසරයේ තියන ස්වභාවේ වෙනස් විදියට දකිනවා. මෙල තමයි ලස්සන කාවෝක්තිය ඒ කාවයෝක්තිය තුළ පේනදේට හාගැපුු දෙයක් ොහු කියා දෙනවා. හු ඉඳපු දේවල් තියනවා තනි නිහාට තව රසවත් හරබර කල්ල මේක බොහොම ලස්සනට අපූරු පද්‍යපන්තියක් විදියට හු නිර්මාණය කරන. වැසි සමයේ උදාවෙනකොට මේ සංසාර චක්‍රයක් විදියට මේක ගන්න පුළුවන් ඇයියේ. මේක පුංචිකාලෙ පුංචිදරුවෙක් වගේ ලදරු යව්වන පරණතවෘද්ද ඇලෙට වතුට ටික්් පල්ල ිකටික වෙන මල්වර වෙනවා. එකැන පිටාරග දෝරය ගලනෝ. අන්නේ වැව ඔය ජලතල දෙක මෙම දෙපැත්තට සුළඟට යනවා. ඔබ දන්න වෙද කලාපේ අ හැන්ද වෙද්දි හරිම සුන්දරයි සුළගත් එකේ වැෑර අව්ව දැන නැහැටිකක් අ හුළඟ තියෙන්න්නේ නිසා. ඒහිලුඟට බේලිල් යනෝ. ත හුළගහමාගෙනර දිය තල තුළ දිය තලේ වෙනම ගො ගුො හඩක් සදධයක් කියලා. ඊට මල්රේනෝ එක් මීමෙසිනාදය මාලුවන් උඩට ගහන සද්ධය ඊටවස්සේ කුම්ඹුක් කතු බැදෙන මේ ඔක්කොම එකතුවෙල අමුතුම සංගීතයක්තාව මෙතර මැමයි. තුර අන්න ඒ අවස්සාාවේ කවිය දකින්නේ ඔයේ ඉවුරු දෙක කතා කරනවාගේ. මේ පැත්තෙන් ඉවුර මෙහාටැවිල්ලා වෙරල වැලදගෙන යන ගල්පර හැප්පිලා ගල්පරවල වැදිලා නේද පෙනඹබුලු දාලා සද්්‍යයක් දාල යනඒ එක අනි පැත්තර ගිහින් අයයනඒ එක කවිය දකින්නේ ඔය දෑල දොඩමොලුිය ඔය ඉවුරු දෙක කතා කරන වගේමටපේ සුවඳ බැරුවායින්ට අපි ජලයට ඇත්තට මාසයිනපුතේ පුදු ආසාාවක්තියනවන අපි කොහේ ඇරි ්‍රිප්පයක් කැනවන අපි බලනවා නාන්න තැනැත්ේදක ඒකන මේ ගොඩක් දරුව මැරෙන්නේ තේරුමක් නැතුව දෑරි වල බහින්න කිහිල්ල ගංගාාවල බහින්න ගිහිල්ල තරුණු පරපුර හැමෝම දිවිනාහාගන්න ඇයි. මේකට තියෙන ආසා වැඩිකමට පනිනවා දන්න නෑ ගැබුර කොහේද දන්නෙත් නෑ ඇයිඒ දන්න ඇති පරිසරයකට ගිහිල්ල බෝඩ්ඩ එක දිහා බලන්නෙන්නේ බහිනෝ බැස්ස ගමන් හොයා ගන්නන්නේෑ හුගේ මලකඳ හොයන්න වෙනම කට්ටියද්දාගන්න වෙනවා.ඒනිසා ඔබ මතකතියයාගන්න අපි ජලට ආසයිඒ වුණට හොඳට සර්ච් කල තමයිඒ පරිසරයකට අපි බහින්න ඕන. නාන්න දන්න අන්න ආසාභත්තියනන පීනන්න පුළුවන් වනත් ඒ සමහර ඇතුළ දිය සුලිතිය නොයි දිය ඇලිවල. උඩින් වතුර පාරනට ඇත් ඇතුළෙ කර කැවෙන. එතකට කොච්චර ක්ෂේකුුණත්තේ සුියික හුුණොත්රැවිලග හිල්ල කොහේ හරි අස්ස එකකා. අයියන්නබේ. එලිස ඇත්ති වෙනකං උප නාන්න බලන්න ඕන ඔබගේ මේ ගාන්ට වතුර තියෙන තරක් හොයාගෙන යන්න. එතවරපොට ජීවිත හානියක් වෙන්න ඇකිසිේ ඇයිඒ. ඔබ එතෙන්දී ඔපතීරණය කරන්න නාන්‍ය කොහොමද නානනම් මෙතන හොද පරිසරයක් තියෙනවා අපපිත් නාන්න යනෝ ඕනාන්න ගියහම අපි ඇත්තරම ජලයට ආසයි ත්‍රෝවගේ තැන කිස්සල්ල මහන්නේ ඒ ගමේ මිනිස්සුගෙන් අහන මෙතර නාන්න පුළුවන්ද ගැම්ඹූරද මෙතන ගිලෙනවද එහෙම නැතු අපි ආවටගේ අඩිෙහිල්ල ගංගාඇලදලුවන බහින්නේ ඒම තමයි හිතන් ඕන එතකට අපිට ඒක විනෝධ වෙලන්නත් පුළුවන් අපි උපරිම විදිනෝ ඇමකද දන්න බැස්සකම් පින ගන්නත් බෑ හන්තිමට කිම්ඹුල්ු ඉන පරිසරයක්ුුණක් කිම්බුලු කාලාමැල්ලු. හිනිසා දෙම ඔය සුන්දරත්තේ එයා දකින විදිිය බලන සුවද බැරවා ඉන්ට නිල් වතුර තුරලු කර බලන කොච්චර පාරිස්තුද්ද ජලතලයම කිතීතිගෙන නිල් කැටේට වතුර තියනවා හිරුවෙලියේ වැටුණහම ජලය නිල් පාටයි උපදන්නවාද. හිරුවෙිය වැටනහම් මගපුතේ සුර්යාලෝකය දැන් මෙහෙම ජලතලයේ තියෙනකොට විදියට මේ ජලතලය තුළ ඔ විදියට අපිහිදන්න දැම් වතුර තියෙනවා කියල මෙහෙම අන දැන් නිල්පාටය වතුර ඇයි නිල්පාට වතුර ටික නිල්පාට වෙන්න ඔබ හිතුවද වතුරු නිල්පාටයි කියලා නෑ වතුර නිල්පාට නෑ වතුර නිල්පාටනය ගසි විටගත් වතුරු අවරණයි සූර්යාලෝකයේ වැටුණහම සූර්යාගේ වර්ණ හතින් හයක් මොකද කරන මේ ජලයතලය හරහා ගමන් කරනවා. නිල්පාටට යන්න බේ නිල්පාට යන්න බේ නිසාම අහස නිල්පාට ජලානු හරහ ගමන් කරන්නවා ඒ වර්ණාවලි එකක් යන්න බෑ නිල් ඒ විමෝජනය කරන්න ඒක තමයි නිල්පාට පේෙන් එතකොට මෙන්න මේ ජලතලය නිල්පාට අපිට පේු. එතකොට නිල් කැටේ වගේ සුරයා ලාහිරු කැන් වැටෙද උදේ පාන්දර බලන්න්නො හිරවලි බැටෙන්ෙත් තැනක කවදාවත් වතුරු නිල්පාට පේෙන්නේ අඳුරුුවේ. ඔබ දක්කිනවා. නේද. ැ මධදරණේ මුහුදේ තියෙනවාුද දය රතු මුහුද තියනවා කහ මුහද තියෙනවා ? දැකලති අලදනන සුදු මුහුද තියනවා ඇ? මේ ඒවයි පාටත් එක්ක තමයි ඒ තිකරණය කල තියෙන්නේ ඇල්ල දුරගංගාවලින් ගලාගෙන ය පාට වැටුනාම මෙතර පැහැයි තියන හැටි. අරපත්තෙන් දූවිරියන්සු වැටල තියෙනවනා. හිරවෙරයේ වැටෙන් නැත්ත නිල් පාට නෑ ලිදේ වතුරු බලන්නකො. ලිඳට ඉරවරේ වැටෙන් නැත්තම් වතුර අඳුරු නේද. වතුර කොහොමත් අවරණයි. කවිය දකිනවා. සුවඳ බැරුවාට නිල් වතුර තුරුළුකර කෙසේ ඇතහැරය. කෙක්කටියා පඳුරුෂුදු මල් පොකුරු වඩාගෙන. කෙකටියා පඳුරු මලින් බර්රවෙලා තියෙන විදිිය කවිිය දකින්නේ වෙනස්ම විදියට. අන අලංකාරකාව්‍ය ෝක්තිභාවිත කර දෙ. මේ ස්වාභාවික පරිසරය ලස්සනටම විග්‍රහ කරනවා විග්‍රහ කරනගේ කිරීමේදී එහි රසය හලටගෙන යන්න, අව්චිත්ත ගුණේ අනුවන කාව්‍යෝක්ති භාවිත කළතු ඒ කාව්‍යෝක්තියටට එෙහු භාවිත කරන්නේ බලන්න මේ පරිසරයේ සැබෑ ස්වභාවේ ඔහු දකිනෝව වෙනස් විදිියෙට මේ කඩා අපිගෙන උත්ප්‍රේක්ෂා ලංකාර. මේ කෙක්කටයක් පඳුරු වඩාගන්න පුළුවන්ද මල්පොකුරු වඩාගන්න පුුවන් වඩාගන්නේ අජීවිවස් වන්නේ සජීවීහිණි නේද. අම්ම කෙනෙක් දරුවක් වඩාගන්නව තාත්ත කෙනෙක් දරුවෙ කොඩා ගන්න වඩාගන්නවා කෙනෙක සචේතනික ක්‍රියාවලියක්ඒක. එතකොට පණණැතිහකට ඉවැඩේ කරන්න බෑ හැබ කවිය කියනෝ මේක වඩාගෙනඉන්නේ. ඒ තරම් අලින් බරවෙච්ච පරිසරයක් කවිය අපිට මැවිලපේ නෝ චිත්තර උප මැවෙනවා පරිසර පද්ධතිරය සුන්දරත්තේ වෛචිත්‍රභාවය විසිතුරුභාවය. ඒ සවබාදහම විසි නිර්මාණය කරලා තියෙන මේ හුළන්දාවය වස්සානයක්ත් එක් පිරීඉතිරිලා නේද? ඒ ජලජශාක වැඩිලා මලින් බරවේ චාකාරයක් අපිට කවය සිතු අම් කරන්නව ඔය ඉවුරු දෙකදිගොඩ තලා යන ආකාරය කවය දකින්න ඔය දෑල දුඩ මුුණිය. එතකට මේ නැවුම් පුසුබ ඉවරයක් නැති පුසුභක් තියෙන බව කවිය කියන පංචේදුමකින් සුවඳ බැරවායින්ට. පව. තුර මෙන්න මෙහෙම ඒ පලවිනි කවිය තුළ විදධ විස්තරේීතියෙනවා අපිට ඒ කරගෙන විස්තර කරන්දිී මං විස්තර කරලා කියා දෙන්න. අරිද පලන්න ඊට පස්ස සොඳුරන් නුඹවාගේම හෙනහේයමයික්. නැඟයාමේ කියන්නෙම අදමේ අරදිය තලා දෙකදේ පැත්තට ග හිල ගල් පරවල හැපිල පෙනබුබුලුද්ද අල ඒ ජලතල නටන ආකාරය ඔහු දකින්නේ ඇත්තෙක හිනාවෙනෝගේ. සොඳුරිය හුළන්දාාව ව එන මැති සුඳුරිය. ඔය මාතක හිනාවෙනවා වගේ අ පැත්තකෙන් එයාගේ ජීවිත කතාවතුර ඔය ඉවුරයිනගෙ සතුටක් විදි නැති විදින අතරම් ඕන තරඟින්වා අපි ගංගාව වූව සමාන කරන්නේ කාන්තාවන්ට එතකොටඒ කාන්තාව අගරදගර ස්වභාවය දියරැලි නැලවෙන ආකාරය ඒ සද්දේ ඒ කොම බොහොම ගංගාවට කාන්තාවක්ට ඔබිනවා තමන්ගේ සහකාරියගේ හැසිරීමම් රටාව මතක් වෙන්න පුළුවන්. ඒ කතා කරන්න ඉරියව් අඟර දඟර දාපුවා මතක් වෙන්න පුළුවන් මේ හුළන්දා ඔයේ තියෙන ක්‍රියයක් කලාපේ. එහන්ද මේ සාහිත්‍යේ ගැන පුතේ පැතිගාහනකින් අපිට රසවිදනය කරන්න පුළුවන් ඒ තරම්ම සුන්දර විෂ්‍යයක් සාහිත්‍යය කෙන කියන්නේ. අපිට පැතිගානකින් බල උප්පු කරන්න පුළුවන් උප දක්සේ. අ පස්දන ගත්තොත් පස්දනෙ පස්විදියකින් බලන්න පුළුවන් ඇැබැයි බලන දෘෂ්ටිකෝණය තුළ ඔහු හරියටක සාක්ෂය ඇත්තුව උප්පු කල පෙන්නොත් තමයි ඒ සාර්ථක වෙන්න ඇත්තන් ඔහු බල දෘෂ්ටියය වැරදිනෝ එතකොට එක අපි හැගේීමට ලක් කරන්න හැ එනිසා අපිට පුළුවන් එන්නු අප සාහිතරස් ින්දනය කිරීමේදී ඔප්පු කල පෙන්න්න දැඟ ඔට මම පහැදිිරණන රත්නස් වී විජේසිංහ සූරයෙන් පරිසරයට පුදු මාදරයේ මමත් ආදරේ එනිසසා මට යම් ප්‍රමාණයක් ඔහු විඳපු විදියටටම විඳින්න පුළුවන් උපරෙමයක් තමහට එතනින් හාටගියපු පැත්තකුත් මගේ ඇතින් එද එලියටඉන්න පුළුවන් ඒක තමයි විශේෂත්වය සමහරවස්ථාලය එතුමන්ගේ ගීතතිය ඒ ගීත රස විින්දනය කිරීමිදී මඒ රසමින්දනය කරනයි උප්පු කොල්ලා සාක්ෂි එක්ක මම උපපු කරල පෙන්න්න නෝ වෙන සාරකට එහි පුළුවන් සාහිත්‍යය කියලා කියන්නේ නහිත ගීතයක් අපිට පුළුවන් තුන් හතර පැත්තෙක විචාරය කර ඔප්පු කරන්න. දම්මික බණ්ඩාර මහත්මය ගායන නිර්මාණය කල තියන හන්තානට පායන හඳ ලස්සනයි දෙකිය. ති ගීතේ තුළගත්ත හම එගීතයක තැනකති මම මානුදක්කිනේ පුරහන්ත උපට හැකිය දකිින්. ඉතන්දි ම සංකේ තැක්කතිය ගැන පුරහඳ කියලගෙන උපාදිය මට ගන්න බැරි වෙන උපාදය ර පරිසරේ විඳලා ගන්න බැරි උපාදී වැට ගන්න පුළුවන් එහෙ මං ගැන තියෙන මතක තියෙනයින් කරන්න. ඔබ එඒ කෙලි දෙල ඉන්න කියල කියන්නේ. එයා කියන්නෙ නැ වෙලස් සගක යාලුවෙන කියෙනවනවේ ඔබ ජීවිතේ විඳල එන්න මන් දන්න ඔබ පරමාදර්ශී කිය බලන්න එක බොහොම අහිස්සක ඉල්වීමක් බොහොම අපපුූරු කතාවක ඒේවගේ අපිට පුළුවන් ව එක සාහිත්‍යයක්ත්ත එකක ඉන්නකොට තම පුති මේක තියෙන විශේෂත්්‍යය විඳිඳ පුළුවන් පැහැදිරීද බලන්ද කුඹුක් කතු වතුරාථ ගගා නැමිලා දියට දැම් මේ දියතලේ උබදන්නවා ගස්කොළම් දැම් මේ යුරු දෙකේ හුළන්දා ඔය ඔවිදියට තියෙනකොට හොම මේ යවුර දෙකේ දෙපැත්තේ ගස්කොලන් තියෙනවනෙෙ ඒතියන කුම්ඹපුගගස් පොදන්නවා මේ කොල මේ ද මේ යුරු දෙකේ වදි නොම වතුරපාරය ඇති වතුරපාරය යනට මේ මේ සුළගට මෙයා පහත්තෙලා ගෑනොට කුඹපුද ගස්ව ඇතු පල්ලෙ හට එල්ලෙනවා. ඔබ දැකර දෙනො කුඹුග්ගහය ඇතු මෙහෙම නැමෙනවා. කෙලිම ජලතලයට වැට නොමක. ඉතුර ජලතලේ පිීදිර ද්දි මේ කුම්ඹු අපි ඕන ඇතන කුඹපුගහ ඇත්ත එල්ල දයට පනින. ඹදගහහි අත්ත එල්ලනව අතුරේ දෙගෙන මොකද කුඹුද්ගහය වතුරටක කුඹුගහි අත්ත යටවෙලා දයන්නේ සුළගඩ මෙයා මෙ මෙහෙම එහාට මෙහාට යනෝ කවිය දකිඳම ගක්ද කුඹුක් අතු වතුර අත්ත ගගා නැමිලාතියට. කුඹුද්ගහි අතු උමේ වතුර අතගා නවා මෙහෝගරක. පේෙන්වද ඌගතමයි රසය කවි එක නැත්තා වාර්තාවක්යනෝ පාඨකයා තුළ අපූරෝ රස්සයක් එන්න වා. ඒ රස්සයෙන් අමන්දානන්දට හු පත්තෙන්නවා. අවසානයේ ජීවිතාවබෝධයක් තියෙන්න්න ඕන ප්‍රඥාව කර යන්න මේකින් කියා දෙනමුකක්ද අවසා කටුපඳුරුසිප ගැනි හෙට මලක්ව වනු පිණිස. ජීවිතය කටුක කියා දාලයන්න බෑ කට්ට කැඇවත්තය මදය කරන්න පුළුවන්ගේ අන්න අවසානයේ දෙන ජීවර්දර්ශනය ජීවිතාවබෝධය එනම් පද්‍යපන්තියකින් අපේක්ෂීත සියල්ල මෙත නිට වෙන මේක කියවන අට වුනත් අත්තිශ්‍යයේ රසවත්්භාවයක් කියයනවා අමන්දානන්දට පත්ති නවා සතුටල පත්ය නවා. ඒකින් ඔහු ජීවිතාව බෝධයක් කරන්න ප්‍රඥාව කරහයන්න එතන්ට යන්න අදාළ ජීවන දර්ශනයක්කි කෙනහරදාම අන්තිම කවියම ගන්න ඒකේ. ජිවිතය කටුක කියලා අත අරදාල යන්න පුළුවන්ද. කටු පඳුරු ෂිප ගනෙ මෙහෙට මලක්ව වනස් පැයි මේ ලෝකෙ කටු කටුගත්තේ විදපු අ තමයි එහිට නාගතේ සාර්ථක කරගත් එහෙමනතු එකසරේට මදයකන්න හම් වෙන්නේ එකසරේට මේ ලස්සන මලක්වවෙන්න බේ සුකෝබෝගීවෙන්න බේ පැහැදිදියද ජීවිතයේ පිඳින්නන රසයක් රහට විඳින්නන ඒ රහ ගන්නනම් අපි හැමෝම කහ ඇත්ති වනගම් කට්ට කන්න වන කැපකිරම් කරන ප්‍රමාණය තමයි ජවිත ජීවිතය රහ තීරණය කරන්න ඔබ කැප කරන්න ආකාරයනවා බ ඔබ හොඳට කැපකරෝතයෙන් ඒකක්යනවා ඔබ බාගට කැපකරොස් සඒ එකකක්යනවා කැපකරේ නැත්තුව ෆෙල් වෙ ජීවිතය රහ නැෑ ලාවට රහ එස්ස එකක්නවා යම් ප්‍රමාණයක් රහයි ස එකක්ය තවට්ටිකක් රහයි B එකක්යනවා ඒකක්කනො රහම රහයි එතවරන්නේ ඒ රසේ තීරණය කරන්නේ අපි මයි. අපි ජීවිතය රහට බිඳනවද නැත්ත ක න එකක තිරනය කරන අපි හැදේ. අප අපේ කැප කිරීම අපේ උත්සාහි අපි ශ්‍රමය වැයකරණ ප්‍රමාණය නුත මෙසියල තීරණය කරන්න. එනිසාම් මගේ දරුවනේ මේක හරි අපූරු කතාව කොන ඔබට කියා දිී යනෝ මෙතර විචාරය නිකම්ම ලිය ලිවරයි නේද බල ඇැගි තවට අලංකාර කාව්‍යෝක්තියක් ොන එතනත් තියෙනවා. එතවුණ ඒ අලංකාර කාවෝක්තිය එක්කවම මෙවලන්න එයා විස්සර ගැන හැටි. දිය කෙරෙන හැටි පුංචි මාල්ුවෝ දුටුවාද. පුර පසේ සඳය එක්ක තරඟයට මෝරන්න හුලන්දා ඔය කෙම්ද මල්වරව ඉල් මහට. ඉල්මාසේ දේසානදිග මෝසමේද්දේ ඔයා වැඩිවියට පත්වෙ තියෙන වැඩිවිට පත්වයන තරුණයක්. ත වැඩිවිට පත් එච්ච කෙනෙක් තමයි සමාජයට සේවයක් කර. වැඩිවිට පත්වනේ නැතුව සමාජ සේවකයක් වෙන බෑ. සමාජි පිළිගන්න වැඩිවට පත් වනාට පස්සේ. බ දක්කින නේය සත්ව සන්තතිය බල පැටියෙක් සහවාසයට ගන්න නෑ වැඩුවයට පත්තච්ච නැති සත්වේක්ගාවට සත්වක් යිනෑ පිරිිසතවය කවදාවත් තැන්න හොඳල බල නොයාව තරුණේ ඇැවිල දෙකර නත් යන්න හැබැයි මනුස්ස සමාදයේ දැන ඒ නැහැ මොනුස් සමාජය තුළම දරුවෝ ඉදළම එක පෙන්නේ එඒ වුණට යථාර්ථයමකක්ද වැඩිවයට පත්විය යුතුයි. අදවගේෙන් ඒදා හරියට වැඩිවයට පත්වීම සිද වනේ කාලයට වෙලාවට අද මේ කෑම්බීන් වසවිිස කෑමනිසා සරීරයේ ඉතා ඉක්මින් වැඩිවට පත්වෙලලා ඉතා ඉක්මනින් මැරල ෑන සයිස්්‍යක තමයි හැදෙන්නේ. අර බොයිලෙස් හැදෙනෝ වගේ. නමුත් හරියට හැදන කෙන හරියට මලපිපෙන වෙලාට හරිට සුවඳ හමන. ේලාසනි පිපුණොත් තේමල ඇ්ටරවෙල නිකම වැටලයනු. ඒහින්ද ඔබ කලට්ට සුපූදින මලක්වෙන්. එතරතමයි මල සුවඳහමයි. ඒ මලිය වටිනාකමතියෙන්න එතකොට? වෙලාසනි පිපෙන්ෙන දරන්න එපා උත්සාහ දරන්න එපා. ඒහි මලට ඉඩ දෙන්න හෙමහිට විකසිතබේෙන්. විදු පොක්කරණය තුළ බහොම ලස්සනට හිමිට විකසිත වෙනදෙන්. ඒහි අදාල පරිසරයාට ලංකරන්න. ඉඩපසියා සුවඳහමමින් විල් ඒකා ලෝක අත් කරනු. තර මේ සමාජයේ ඔබ වැඩදාහි? චරිතයක්නො ඇයි විලෙෙන් උඩට එන ඔබ මඩ ගොහුරුවෙන් උඩටඇවිල් ඔබ සමාජ ගත වෙනවා. ඔබ පිළිගන්නවා ඔබට වටිනාකමක් තියනවා. ඔබ උපාධයක් තියන දැනමුතු වාමක්තියන චරිතයක් බාට පත් අන් එත රඔබ අර විලේති විිච්ච සුවන්දහමන මලක් වනවා. ඒ මල චරාගොඩෙන් උඩට ඇවිල තියනෙ සමාජයෙන් ඔහු ඉදිරිට ඇවෙල විශේෂ පුද්ගල බාට පත්ය. පෑදි අන්නේ පලනෙහනත්. ුළ ඔයකිින්ම්ද මල්වරවල් මහට හුළදාවේ පිරිී ඉතිරරි යනක මේ හුළදාවවර පිරි ඉතිරි යන විදිය කවය දකින්නේ ඊසානදිග මෝසමේදී මෙයා වැඩವට පච්ච හැටි වැඩිවට පත් ෙනෙ කාතාවක් න ුළන්ඳාව නමැති කාතාව දියනියය ක්‍රමමාණුකූලෝ ලදරු අවස්ථාව පසු කර නේද ලදරු අවස්ථාවිදල ආව ක්‍රමාණුකූලෝ තාරන්නේට පත්වෙලා ඩිවට පත්වෙල මුළු හුන්ද ඔයම අවට එන මිනිස්සුන්ට ඌන්ගටු කොටු පුරවාලනවා උනුවෙච්ච ලේනහර බේල්ලගේපු කරකුට්ටන් වෙච්ච සරීර මෙන්න බොලේ දැං යනෝ ේනහර පිනෑනැයි වගාබීම් සස්්‍රික වෙල මූන ලස්සන වෙලලා ආහාර අඩුවක් නැතියනකොට ඒ සරීරේම නැවත ඇතාතාත්ෙර පත්වෙනවා කෞද පත් කරන්න මේ හුළන්දාව. මල්වර උනේ ඒකට. ඒ සමාජගතවෙන සමාජයට සේවයක් කරන්න. ඒ සමාජයට කරන සේවේ තමයි මුළු පරිශරේම මිනිස්සුන්ගේ අටුකුටු පුරුවන් වගාබීම ශ්ික කරන. පුති මේ කවියක්ක් කරගෙන මාස ගනම් කතා කරන්න පුළුවන් ඔබට විචාර ලියනවනන් ලියන්න පුළුවන් ඇතිවන්න. ඒත් තරමොට මේක තියනවා. පුදුම රශයක් තියෙන. එහඳ ජීවිතයකයන්නේ මේ ජීවිතයනැ තක්ෂලාව තුළ කච්චර ශිෂ්‍යෝ වෙනවා අද. ඒ තක්ෂලාව කියන විශ්වවිත යාලේ තුව. ජීවිතයගෙන් තක්ෂලාාව තුළ කොච්චර ැනුම් සම්බාරයක් අපිට ගන්න පුළුවන්ද. ඉවරයක් නෑක මවිශාල කම්පියුටර එකක්. ෆයිල් නිරන්තරයෙන් ඕපන්නල තියෙන්නේ පටපට ගාල මේකට ඇතුළල් කරගන්න. හැබ ඇතුල් කරගන්නේ හොඳ දේවල් විතර ඇදෙනග. නරක අයින් කරන්න එතකොට ඔබ වුලුව ලැස්සන වෙන මූන හැඩ වෙනවා ඇයි ඔබගේ දුවන්නේ පිරිච්චේ. පිරි සිදු ලේ දහරාටිකක්තුවන් බලන්නේෙන වන මේ කවියත් අත්තිශය ලසනය බලන්නේ න හුලන්දා ඔය පිරීතිරී ගිහිල්ල වැහිඩෝ වැහි ඇල්ල ඇවිල්ල වැහි සමේදී මෙයා මේ බොහොම සස්්‍රික වෙච්ච මනරම් පරිසරය කවිය දැකල තියන බොහොම පූරු පරිසරයක් විදියට පේනුවද කුඹුගගස්ව ලතුූ නැමි ෙහාට මෙහාට දංගල හැට මාලුවෝ කරණංගහන හැටි . මේ සියලු සංසිද්ධයෙන් පාඨක මනස්වවෙත දිගහරින්නේ කාවෝක්ති එක් උච්චිතලෙස පරිසරවරණනාා කිරීමේ. එයදාල පසුබීම් ලස්සනට වරණනා කරනවා. කවිය මේ සඳහා යුදාගන්නෙත් සව්පදාකෘතියක්. එලි සම ඕන් ඇැතිවුණට බොහොම අපූරු සුගායනයක් විදිහයට වස්සාාන ගීතයක් පවිදියටක අපිට ගායනා කරන්න පුළුවන්. පැහදිලිද. මබට පැදිලිව කෙ ඇ. එලිසම අවශ්‍යනය ගායනා කළම් එලිසමය ඕනනෑ එකැ විශේෂත්වය පලන්න ඉළඟ කවිදිගත් අරගම් පලන්න සනේහය පිරේගය ඔබෙනයන නිල් පොකුණ පෙනවද දියනිලන වැසි සමි රැලි නගා උතුරාය සම් පෙති අතරහිල් මැලි රේනු වැසි වසින් ඔබෙ සිනාවෙන්නවෙේ හුණුවගිය ලේ නහර පෙනවත්. අරයිඩෝර සමේ මිනිස්සු කාස්්ටික දේශගුණට ලක්වෙලා කන්න නැතුව සරීර විය කෙලා නහරවැල් පෑදිලා තිබිච්ච සමේ දැන්නිමාවනා කෙළකය. හුණුවලිය හුණුවගිය ලේ නහර ඒට වෙච්චදේ. ඔබෙ සිනා වෙන්නිවේ උනුව ගියලේ නල. අර කාස්්චික දේශකුණට මේවා ෆිශ්චිල නහරවැල් මේ විච්චා දැම්මොකද වෙන්නේ වතුරටක වැටල නාල දියපුුංගහලමේ ඇඟ ලස්සන කරලදානවා වගාබිම් සස්චික්කක පුදුමයිනේ. ස්වබාදහම පුදුමෑ පුතේක ඇස්වබා දහමට ආදරේ කරන්න කියන්නේ. සබාදහමට අප ආදරයේ කරන තාක්කල් ස්වබා දහම පිටාදරේක. ගෙදර හදන සිහු පාසතෙක් වගේ.ඒ අපි අතාරනකොට එයාට සලකන්න ඇතිනට යාපි හපා කරන්න පුළුවන් හරියට ස්වබා දහමත්තයෙමයි ස්ොබාදහමට අපි ගරු කරන්න ඕන ආදරේ කරන්න ඕන ඒ අභිභාව යන්න හදන මිනිහෙකොට කවදාවත් ජීවිතේ දිනන්න බෑ පරිසර ආදරේ කරන්න ඇතියෙකට කොහොමත් ජීවිතති දිනව.ඒ නිසා බොහොදටම තේරුම් ගන්න ඕන දෙයක්ත්තමයි. මේ මහපපොලෝ මිහෙක්. මහි කාන්තාවගේ සරීරය පපුුව තමයි පස්ටික. ඇයිගේ හදවතෙන් ගලාගෙන එන මානවදයාවාදරය කරුණාව තමයි දියදහලා ඇගේ හුස්මටික තමයි ගස් කොළා ඒ නිසා ගස්කොලන් ආරක්ෂා කරනවා කියන්නේ ඇයා ආරක්ෂා වෙනවා ඇය ආරක්ෂාවෙනව කියන්නේ අප ආරක්ෂාව. ගස්කොලන් නැති මුඩුබිමක පසනිසරුයි අපිට හුස්මගන්න වාතේ නෑ වතුරු ටිකන ඒ කියන්නේ ඇමිය ගිහිල්ලා ඇය මියගිය ඔබාපිකවරුත්තිදාට කටුක කාන්තාරක ලක්ෂණයක් විතරයි ඒ කියන ඇයගේ මළගා විතරයි තියනෙ වෙන කාටත් ඒහි ජීවත්යෙන බෑබදන්නවා කාන්තතාරකට මිනිස්සු ජීවත්වයෙන බෑ කාන්තාරය පිච්චිල මැරනවා මේ තොල් පුරල මගම ඇරනවා ඒ තලං අතිික උස්නත්්‍යය හත්යන්නේ ඉතිය නිසා ඔය ස්වභාදහමේ හැටිය හොමයි බලන්නේ නගතර හරිම ලස්සනයි කතාව නේද ඔබේෙන අයන නිල් පොකුුණ පෙනවයි ඔයා ගේ ඇස්තික තමයි මේ නිල් කැටේ වගේ වතු මේව තමයි කවි කියමන්නේ ලස්සන සරසප හැටිය හුලන්දා ඔය නිල් කැටේට වතුර තියෙන මේ පරිසරයේ නිෙලුම්මල් පිපිල මේවයි රේනෝ පාාවෙනවා සුළඟට වැටෙනවා. කවිය දකි හරි අපුරු විතියට. බල තම්බර පෙති අතර හෙල් මැලි රේනු වැසි වසින. තම්බර පෙති නෙලුම් පෙතිවල තියන මේ සුදු නිළුම්වල මේ රේනු ඔයක්ක මොහුළඟට ගිලප දැකරඇතිය පාවෙල මෙහ යනහෙන්. තිම මේ අපූරු පරිසරයක් මොවනෝ කවිය. ඒ ස්වාපාවිකව තියන මේ චමත්කාරය එකට පොඩ්ඩක් පනපෝල වෙනස් විදිකට දකිනවා. එකතැ වියවිත්තේ කියවන කෙනාට මේක රසයක් මන්දානාත්්‍යයක් ජීවිතාව උබෝධයක් ආයිසරයක් කියවන්න හිතෙනවා. ඇයි කියවන වාර්යයක් ගාන මේගේ සාහිත්‍ය තියනු මදන්නන්නේ මන් දහසරයක් කියවන දහවිනි ැලිමග තවත් තුරාන්තයක් පේනු. දැන් අද උපට මේක මන් තවත් ඇතුළන්තියක් ඇද. මේ කව ආදෙන බැලුව හම අද තම එකක් කියා දෙෙන එක විශේෂත්වය හරි ති බලන්න ඔය කියන කාවයෝක්ති මේකත් කාවයෝක්තියක් හරි බලනිට පස්ස දෙවැට දිග කරදවල් ආරුක්කුයට සැඟව නිල්කුරුලු බිලිඳනේදී ඇහැරවන්නේ කොමට රැගෙන දෝතට පෙර උනොහුමට හිරුවරිය වර මිහිරි මව් කෙරි වගේ පොවන්නේමි නුඹලාට පෙවා. මිහිරි මවු්කිරි වගේ මෙතන බලා රැගෙන දෝතට පෙර උනොහුමට හිරර ලොකු කතාාවක කිය කතම දෙවටදි කරදවල් ආරුක්කු යට සැඟව නිල්කුරුලු බිලිදුනිදී ඇහැරවන්නේ කොමට ඒ කියන්නේ තැං උපදන්නෝ දෙවට කියලා කියන්නේ පුංචි මේ උවිදිට ඔන්න හොම වැටක් තියන විදියට හොම හො හො වැටක් තියනෝ නවිදියට ඒ පැත්ති ඔහොම ඔන්න වැට තියන හොම හරි මේ වැට්ට හොම හොම කැටගහල තියනවාව ති මේක ග සැවිල මෙම මේක ආරුකෝගේ බැවිල තියෙන් ඔහම වෙලතිය තරම මේ අස්සේ කුල්ලු කූඩුව තියෙනවා ඔබ දන්න කොල්ලු කෝඩුවක් හැදුවට පස්සේ කුරුල්ලන්ට හිල්වෙඩිය රජුවටනු පැටව් දරාගන්න බෑ රවෙලිය ගදන්නෝ රවරියි අපට සරිරේයට හිත කරයි උදේ පාන්දර නේද. එතකොට අන්නන්නේ ඒක හරියට කවය දකිනි බලන්න. රැගෙන දෝතට පෙරා උන්ුහුමට හිරවලිය මහිනිමව් කිරිවගේ පොවන් එෙමි නුබලාට පන්. දෙවටදිග කර්දවල ආරුක්කු යට සැඟව නිල් කුරුලු බිනිඳුනදී ඇහැරවන්නේ කුමට. දැම් මේ අස්සිං! මේ කොඩ ගොඩක් තිය නිසා හිරුකෙලිය හිරුුවලිය වැටෙන්නේ පෙරිල වැටෙන්නේ. අහුමුලුවනි හොම රංගලැඉල්ල වැදිද්දි මේ කෙරල් රස්මි අඩුවෙනෝ මෙතෙන්න්ට එෙනකොට ඇයි මේ කොලාස්සිං රිංගල එන්නේ. එතකොට ඇඟට ඔබ දන්නව ගස් කොළන්ගස්සේ අපි ඉන්නකොට හිරුවලිය එච්චර අපිට දැනෙ නනෙ. තේරවාද. ඔබට පේන විශේෂත්වය තමයි මෙහෙරි මව් කෙරේ අනිත් පැත්තෙන්. මවු් කෙර කියල කියන්නේ? ලෝකේ වටිනාම වස්සුව. ඇද මෞ්කිරිවලට සමාන කරන්න එකක් නෑ මේ අපේ සරීරයේ ප්‍රතිශක්තිය හැදුවේ අම්මා. අම්මගේ තනකිරිවලින් ඉස්සෙල් අම දෙන ප්‍රතිශක්තිය. අම්මගේ මේ ජොයින්ටල තියෙන මැරබෝන් ඔබදන්න ඒවා ලේ නිෂ්පාදනයකෙන ශක්තිතික ශක්තිරය ඇතුන අමදම අත ජරබරගාල එන්නේ ඇයිඒඒ මැරබෝන් ටික ශේවෙනකොට. එනිසම මේ ශක්තිය? තමයි අරගෙන අපට දුන්න කිරිි කරලා. තො ඒ කෙරි මවකිරික හැදෙන්නේ සූර්යාලෝකය ගස්කොළං වලට වැටිල ඒ ශක්තිය සරටවෙලා සරේවේ එනවා. එතවට සූර්යාගේ කරණයි මව්කිරී දෙකම එකහ සමානය. ලාහිරු කිරිරෙන අපේ සරයට ඩීවිටමින්. ඒපතේ මව්කිරි කියලා කියන්නේ අපි දකින මේ ලෝකෙතින වටිනාම වස්සුවක් එනි සතම යසෝදරාවතේ පැහැදිී කරන්න එකතැනකදී. ්‍රදීයහනේ සැත්ත පෙන කල බිසවුන්ට පිරදතන් කිරේරේලා කරඩුවට රිද්දී කඳකින්නයි පැටියකිෙදරනවට නැරියදරු සීනේ පෙනන බිසවුන්ට මාමායාගේ කුසට ආවාම කිරේරෙනවා. කිරිියරීම තුළ පෙන්න නෝ එක තනකදී බරදැන් මහාමායා දේවිය ගේ දෙතන් හරියට කරඩුවකට සමානකන් කරඩුව මේ හැම පැත්තක්ම සමබලයි එතවට කිරි බර වෙනවා දෙතන් කිරේරිලා කරඩුවට කරුණුවු කියැන වටිනාවස්තු බාලන මංජුසාාව. තමි මංජුසාාවකට සමානකරන්නයික. මංජුසාාවකට සමාන කරන්නේ වටිනාාව අස්සතායපතේ මවකිෙරී. මවකිලි කියැනි වටනවස්ස. එතන මහමායාදේවයේ පිරුණුම්පානකං ඇයගේ දෙතන් කණඩුවක් විදිරි තිබිල තියන. වෙනස්වෙල නෑ. ඇයිඒ එහමතමයිඒ ශ්‍රේෂ්ඨ චරිතයක් පාර්යුද්ධ චරිතයක්ගේ හැටි. යෝදරා දේවත් එහෙමයි. තුළ මේ වටිනාවස්සු භාලන මංජුසාාවතුර තියෙනෙ මෞ්කිරී. මේක කරඩුවට සමානගන්නවා. හෙන මේ ලෝකෙ වටිනාවස්සු මෞ්කිරි. අම්ම තමයි වටිනාවස්තුූ. අම්මට විතරණය මෙක්කිරරෙන් මෙහිරි මෞක්කිරරි වගේ පොන්නේ මෞ්කිරිි මේ අම්ම මේ තනපොට මිරිකළ පොඩියකාට පෝනවන කටහදල තියල ගාන්ට අම්ම තනේ මේම කල්ලා කිරිටික හදල පෝනෝ ඒ පෝන විදිය කවය දකින විදිිය පේනවාවද.මිහිෙනි මව්කිෙරි වගේ පොවන්න එෙවෙ ඹ අර කරදවල් අස්සෙන් ඇවිල් අරක තෙරැපිලා එන විදිිය පයනවාද. සූරයාලෝකයේ වැදිල ඔහොම ගාන්ට වැදි ඇවිල් එයාගේ ඇඟට කියය දාන සූරිය කරන එක හරියට අම්මක් කෙද දෙනවගේ පුදුම සාහිත්‍යයක් පුදුම සාහිත්‍යයක්. තමයි විශේෂත්වය තිනිසා අපිට පරිසර වර්ණනාව අත්තිශ්‍යය ලස්සන පේනවාද මේ දෙවට්ට කර තියෙන සුන්දරත්වය මවල පයන දෙවටට දිග කරදවල් ආරුක්කු යට සැඟව පනවද ඒ වැටවල් දෙකක් එ තිබන මේ වැල් හිවිච්ච පරිසරය කවයා බොහොම ලස්සනට සීරුවට වරණාක හරරි පුරු වරණ වසානයේ බලන්නත කොට ඔය බලා රමනීය වන ගැබෙහි මොනරුන්ට පිල්වයන සන්නාලියන් කොහොම ඇන්දාද දේදුන් පෙනව සන්නාලියක නෙ කාටදමේ ස්වබාදහමට තමයි මේ කියන්නේ ස්වබාදහම නැමැති දිනිතිය කොහොමද මේ සුන්දර පරිසරයක් මැව්වේ මොනරගේ පිල්වල ලස්සන්. මෙහෙම්?ඒ ස්වබාද මෙහෙමයි. ස්වබාදහම හරිම පූරුවයි. හරිම වෙන සෑර්සන්න නාලියයක් යාට ඕන වෙලාවිදියා එක එක සිතුුවම් මවනොවා. නේද. වෙහිවතු රැහිනවා නම් ෝවුන් විහිළුවට කුරුල්ලෝ වේගිල්ලි වරෙන් නුබමාලගට බලන්න ඕොන කවිය කියලා. වැැහිවතුර හිනවනා වය මගේද. පරන්නේට වස්සය හොඳමකොටස. ගිම්හානයේ ගිලන් වීකෘසව සුදුමෙලිව ඇදී ඇදී එකගෙසු ගගනැවත පිරිපුුණය දෂ්කරය කියා හැර යායුතුද ජීවිතය කටුපොකුරු සිප ගනිමිහෙට මලක්කන් වනු පිණනිස පෙනවා. ගිම්හානයේ ගෙලන් පෙර ඒ කියන්නේ ග්‍රීෂ්ම කාලේනකොට හුලන්දාවය පැලිවලම් පැලිල තියෙනවා. වතුරපොදක් නැති ස්වභාවය ජීවිතය මැරිච් අවස්ථාවක් මැරිල උපදිනවස්ථාවක් ආයි. ආහි දැම් මේ හලන්දා ඔය මෙන්න බොලිය ආයි ඉපදිලා එතකොට පැහැදිලි කරන්නේ ඒ. ගෙම්හානේ ගිලන්නවාගලගෙන මේ කාස්ටික පරිසරයට ඔට්ටු වෙනවා බාධකවලට අපි ඔට්ටුුවෙනවා. බාධකකම් කටලු අපි කාගෙනඉන්නවා. කාගෙනඉන්න එක තමයි හෙට මලක් එන්න මේක කටුපදුරු සිපගන්නේ. කටුක ජීවිතය සිපගන්නවා. කමන්න හෙට දව සහරි හරි යයිනේ. එහම අන්න මේක තමයි අවසානයේ ජීවිතවබෝධති. රසවත් පද්දයක අවසානය මේ විදියට සහිට වහන් කරනවා. අත්තිශ්‍යේ බරස්වත්තිදියට පරිසරය විචිත්‍රවර්ණා කරමින් ඒ සඳහා අවැසේ අලංකාර කාව්‍යෝක්තය කවිකමන් භාවිත කරමින් කවයම පද්‍යප පන්තිේරස්වත් ඉතිබත් ක යන එතව රන්න හෙනම් ආල තියෙන්නේ ඔය කතාව අහලතිය. ද දැත්මති මේක ලස්සන ආරාම්භයක් ගන්න ඔබට පුළුවන් ආරම්භයක් ගන්න මේ විදියට මේටික උපදන්නවද ඒවා සියල්ල හොඳට කියාදීලා තියෙන අපි දැන් රසවත්ව අදාළ පශ්නයට ආරම්භයක් ගාමමේ විදියට ශ්‍රී ලාංකය ගීත සාහිත්‍යයට පෙන්ම නූතන නිසදැස් කාව්‍ය සාහිත්‍යයට සුවිශේෂයේ මේ වරක් කරමින් සිටින අසහාය හවියකු ලෙස සසරත්නස්්‍රී විජේසින සූරී හඳුන්වාදී හැක වි රචනා කන ලද ඉතා රසවත් පැදිි පෙලක් ලෙස

පෝ පැදිපිර තුළින් ප්‍රකට කරනයේ වැසිසමය උදවීමත් උදාත් සමග වැසිසමි උදාවීමත් උදා සමග වියලීගිය. පිරි ඉතිරිී ගොස් අපූර පරිසර පද්ධතියක්. යක් මැව් ආකාරයයිය එම අපෝරුව සිද්ධියඉතා රසවත්වර පාටක මනස වෙ තිගහරීමට කයාට හැකිවී තිබෙන්නේ හැකිව තිබන්නේ අවශිත්්‍යය ගුණයෙන් අනූල වන

එය පහත දැක්වේලා සනි දර්ශන පත්තිවිමසීමෙන් විමසීමෙන් දුරටත් පැහැදිලි කර ගතහැක ර ය වගේ එකදිකට ගලාගෙනන්න ඕන දැ මේ කටපාඩන් කරගෙන ලියන්න නෑමෝ පැදි ඔබට මේ එන්න නිරායාසිෙන් එන්න ඕ ඇැ දකිනනි මම මේ විචායෝ කළලියනක අයිසරයයක් කිියවුත්තුවටඩි වෙනස් අරම්භය ලස්සන්නට ඔපට ගන්න පුළුවන් වෙන්න ඕන්න ඉට පස්ස මේ කවිය අරගත්ත අරගෙන ලස්සට පැහැදිදි කරන්න බලන්නේ නේ ආරම්භේ ඔබට කැමති විදිරි මේක රසස්වත්ව ගන්න පුළුව ශ්‍රීලාංකයේ ගීත සාහිත්‍යයට මෙන්ම නූතන නිසදැස් කාව සාහිත්‍යයට සුවිශේෂී මේ වරාක්කරමින් සිටින අසාහාය කවියකු ලෙස රත්නස්ශ්‍රී විජේසින්හ සූරින් හඳුන්නා අදිය හැක. ඕවිසි රචනා කරලා ද ඉතාරසවත් පැදිබෙලක් ලෙස වස්සානයේ පැදිබල හඳුන්නාදිය හැක. කවයාමම අපූරු පැදිබල තුරින් ප්‍රකට කරනු ඒ වැස් සමය උදාවමස් සමඟ වියලීගිය හුළන්දාවය පිරීතිරී ගොස් අපූර පරිසර පද්ධතියක් මැව් ආකාරයයි එම අපූර් සංසිද්ධියඉතා රසවත්ත පාටක මනසවෙත දිගෙහැරීමට කවියාට හැකි වී තිබෙන්නේ අව්චිත්ත ගුණෙන් අනුනවන ආකාරයට අලංකාර කවිකයමන් භාවිත කරිතිබීමත් උච්චිදලෙස්ස පරිසරවරණා කරතිවීමත් නිසා බෞවපනේ ය පහදදැක් වෙන සනිදර්ශන පද්දීමමිශීමෙන් තවදුරලක් පැහැදිි කර ගත හැක දැන් ඔන්න අපි කවියගන්න

லர கசே அத்தஹரைய கக்கயா பந்தரு சுது pandrosudu malpokuru wada agena sondura nomba wakema Ina මායි ඔය දෑල දොඩමොළුවේ සුවඳ බැරුවායින්ට නිල්වතුරු තුරුළු කර කෙසේ අතහැරයම්ද කෙකටයා පඳුරු සුදු මල් පොකුරු වඩාගෙන සොඳුර නුබවාගේ මහිනැහේ මායික. බල දෙ කවි අපි ඔබට මාක්කල්ල පැහැදිිකිරීම් කරා මේ ෙතියෙන අලංකාර කාව ඔක්ති තුළු ඔය දෑල දුොඩමුළුවේ සුවඳ බැරුවායින්ට පළ නිට පස්සේ කෙක්කටයා පදුනුුදු මල්පොකුරු වඩාගෙන. ඒ අලංකාර කාවයෝක්තිය පැහැදිරීද දැන් එතකොට, කවිය අරගෙනාපිහි පැහැදිලි කරා නෝනෝ කියන කතාාාව ඉසෙල්ලම මේ විදියට ඉහත කවිය දෙස විමසිල්ලෙන් බලන බලට කවයා ඒ තුළින්. තුළින් ප්‍රකට කරනුයේ පට කරුණ වැසි සමය උතාාවීමත් සමග वय जल देगुड थाला यान आयुरुथ ඉන්නැගෙන අපෝරුව සුවඳත් කෙකටයා පඳුරු මලින් පිරිී ඇති ආකාරය ඇත්තියෙන ආකාරය ඇත්ත මෙම අපෝරුව සාභාවික සිද් සංසිද්ධිය පාඨක මනස වෙතකවියා දිගහරිනු යහ අපූරුව රසයක් මවමිනි මෙහිති කවයා ඔයි යවුරු ගමන් කරන ජලතලය ජලතලය දැක ඇත්තේ ව දෙක කතා බහක යෙදී සිටින ආකාරයණි ආකාරණී ඒ බව දොඩමළු ඔය දෑල දොඩමළුුවිය යන අලංකාර කවි කියමන තුළින් එයට සජීවී සජීවීපාවයක් ආරෝපණය කරමින් කවිරසය බිහෙවින්ම තෙවර කර ඇත තවද කවියාමිහිදී නැවම් සුවද කතරම්ද කියනවානම් ඒත් තරම් සුවந்த බැව් කීමට සුවඳ බැරුවා ඉන්ට යන රසවත් කියමන තුළින් අලංකාර ලෙස එකී පරිසරය වර්ණනා කරතිබී කවි්‍යත් තවදුරටත් තවදුරටත් පඳුරු මලින් පිරි අපරු පරිසාරයක් මම ඇති අයුරු අුරු වා දෙනුේ එටද සච්ජීවී බවක් ආරෝපනය කරමිණ ආරෝපනය කරමිණේ දක්වන්නේ මෙසේය කකට පඳුරු කකට පඳුරු සුදු මල් පොකුරු වඩාගෙන ල් පොකුරු වඩාගෙන යන අලංකාර කවි කියමෙනන අලංකාර කවි කියමන තුළිනිේ හරිද ඇ උපට පැහැදිලි ඔය විද්දියට කවිය විස්සර කරන හැඩි බලන එක කවි අරන් කොච්චර විස්තර කරන්න පුළන්ද. මෙන්න මේ පරිසර වර්ණාව ති මේය අනු අපි පැහැදිවිනි මේේ කවිපන්තිය රසවත්වන්නට කවියා උ්චිතලෙස පරිසරවර්ණනා කරනවා ඒකට අවියෝජනයේ බැඳනාකාරයට අලංකාර කාවයෝක්ති භාවිත කළ එනම් පරිසරවර්ණනාවට බෙහෙවින්ම ගැලපෙන ආකාරයට රසවත්වනාකාරයට අලංකාර කාවෝක්ති කවියමහිදී භාවිත කළ තියෙනවා අන්න එළම් ඔය විදියට පැහැදිි කරලා තියනවනු ැබ්දාලා භාවි කරමණ මෙලෙස කවයාසිකාව රසය විම තවුල කර ඇත දැන්න්න ඕකාරගෙන එපමනක්ද නොවෙයි පහත්දෙක්වනි සනිදර්ශන පද්ධය තුළින්ද උක්තා අදහස පැහදිලි කරගත හැක. දෙවිනි කවිියගත්තා ඒකෙත් ඔය කියපු විද්ධටම කතාවලසට කිව්වා අරගත්තා පැහැදිලි කර ඔප්පු කරා. එ පමණක් නෙවෙයි ඊළඟ කවිටක් ගියා ඔහොමොහොමෙල්ල කවිහතරක්ගෙහිල්ලා අවසානය අපිගෙන මේ අනු අපට පැහැදිලිවන්නේ. මේ අනුව අපට පැහැදිරිවන්නේ රත්නස්සී විජේසින සූරෙන් වස්සානයේ පැදිපෙල ඉතා රස්සවත් පැදිපෙලක් බවට පත් කිරීම සඳහා. අවචිත්තගුණෙන් අනූනවන ආකාරයට අලංකාර කාවුක්තෙ සහ එයටම ගැලපෙන විදියට පරිසර වර්ණනා කර ඇතියද. පිචාරය ඉවරයි ඔය විදර රම්භගල්ලෝ යි මං කියය විදර ලස්සට අවසන් කරන්න. ත් මේ ඔබට පුළුවන් ඕොු මේ පාඩමයි ඉතාම සුපැහැදිරිව කොලාශවේ මේ පැදිරි කල දෙන ගිම් බලන්න පුලුවන් පාඩට පාඩම ගහිම් බල පැහැදිලීද. පාඩම් බල ඒකිෙත් විචාරලී නැටි ඔක්කුම දනවා පලල සූදාලං වෙන්න එහන මෛදරුුණේ ඔන්න මේ විචාරයමම් මෙතනේ හමාර කල්ලා ඉතිරි විචාරටි කොඩගල්ලා දෙදා ස්දහනමය ප්‍රශ්න බත්තරේ හමර කවා. මේ වැදගත් පාඩම් බලන්න ැන්ම ඩDPඩකේෂන් YouTubeු නාලිකව සබස්ක්‍රයි් කරන්න. අලුතෙත් චනලේ ට එකකතුවෙන පාඩම්මාලා තැනගන්න. බෙල්පත්න කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන් වඩ ලොකුමඔන්ලයින් පාසල DPකශන්.